දැන් අපි මෝඩ් එක යනවා. අර රීමැච් එක දැන් ලෝඩ් වෙන next map එක. ආ. Dust 2 disconnect user. ආ. හරි ඒ වගේම තමයි මේක ලෝඩ් වෙනකම් මම ආ දැන් ආයිත් first fresh checking second map එකට I mean same map එක second time. හරි. හරි. Okay continue කරන් තියෙන අපිට ඒකව මතක් කරන්න ඕනේ ප්‍රගියාද ප්‍රශ්නයක් අහයි ඔයගලංගෙන්. ඉතින් last වෙලා ඉන්න ප්‍රගිය. Counter strike terrorist inna then counter strike අතර මම විතරයි join වෙලා තියෙන්නේ. හරි ෆ්‍රැන්කි විතරක් one man නාමිකක් තමයි යන්නේ. one man machine එකක් තියෙනවා. ෆ්‍රැන්කි මේකේ mouse sensitivity ඒව මෙයා බලපානවද? මේකේ mouse sensitivity දැන් මම අඩු එකක් දාලා ගන්නනේ. අහහ. දැන් එකෙක්ට වෙඩි තිබ්බා මම. අහහ. හරි එහෙම වෙද්දි අපි ඉස්සරහට යද්දී mouse sensitivity gauge ගන්න මොනවද තියෙන tools devices again parameters මොනවද ප්‍රගි මොනවද වලින්ද මෙෂර් කරන්නේ සාමාන්‍යයෙන් දැන් game කෙනෙක් බලපුවම අපි ඉස්සරහට යනකම කතා කරමු හරි game කෙනෙක් දැන් use කරනවා දැන් CPS හරි DPS හරි කියලා CPI DPI count කරන්න polling rates බලන්න softwares තියෙනවා okay CPI කියන්නේ CPI කියන්නේ count per inch and DPI is dot per inch sorry a cursor එක කොහොම screen එක move කරන්න interval calculation එකක් කතා කරමු හරි calculation එක එවම ඒව කැල්කියුලේට් කරන්න පොලිං රේට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ හැම මවුස් එකකම පොලිං ඩිෆෝල්ට් මවුස් පොලිං රේට් එක ඇවිල්ලා 125 Hz. 125 Hz. Okay. අපිට වෙඩි වදිනවා ප්‍රගී මන්දියා බලන්න ඉස්සරටම අපි කතා කරමු. හරි. Okay. දැන් දැන් මේක වෙපන් එක මාරු වෙලා තියෙන්නේ. මෙතන කුකුලොත් ඉන්නවා නේද? මේ මේ මැප් එකේ. හරි. අපි ඉස්සරහට යද්දි කුකුලොන් වෙඩි තියන්න එපා. ඉතින් ප්‍රගී අපි ප්‍රගීට වෙන අයට වෙඩි තියන්න බැරි නම් කුකුලොන් තමයි වෙඩි තියන්නේ. හරි. ඔකේ. හරි. ඔකේ අපි ඒකන කතා කරද්දී දැන් අපි ඔයගලන්ට මවුස් එක ගැනත් පොඩ්ඩක් ඉන්සයිට් එකක් දෙන කොහොමද මේ මැප් එක ඔයාලා බලා ගන්න පුළුවන් කොච්චර ක්ලැරිටි කියලා. ඒ කියන්නේ 1.6 එකේ එච්චර ක්ලියර් නැහැ. ආහා හරි. එතකොට මේකට හොඳ VG එකක් ඕනද? හොඳ VG එකක් ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලා රෙකමෙන්ඩ් කරන්න කොච්චර වගේ VG එකක්ද? මම රෙකමන්ඩ් කරන්නේ සේම් ඇස් වට් ඇයි ටෝල්ඩ් ගේපාර මම කියපු සෙටින් එක තමයි 4GB RAM minimum 1GB VG. ඒ වගේ කම්පියුටර් එකක් තියෙනවා ඔයාලට මේ වගේ ගේම් ප්ලේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ තැන් වලට ඇවිල්ලා ඔයාලට Venus Cafe වගේ තැන් වලට ඇවිල්ලා අනිවාර්යෙන්ම ඔයාලට මේ වගේ ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ප්‍රගේ මොකද කියන්නේ අපි බොට්ස් එකක් ප්ලේ කරමුද? බොට්ස් එකක් ප්ලේ කරනවා. දැන් මෙතන අපි live players ලත් එක තමයි සෙල්ලම් කරන්නේ. මේක අපිට වැඩි අත යන්න බෑ වගේ. ඉන්න players like international players එක බලද්දි අපි මුලින්ම පටන් ගන්නකොට බොස් එක ප්ලේ කරලා අපි ඉස්සරහට යන්න බලමු. ප්‍රගී දැන් තමයි එකක් තිබ්බේ මම. තිබ්බා දෙකක් තියන්න පුළුවන්. ඉතින් ඔය ඉන්ටර්නෙට් හැටියට හරිය දෙකක් තිබ්බා. අන්න වෙනතනකින් වැදගත් නෑ. මේ ගේම් එක මැරෙන්නකොට කවුද මැරුවේ කියලා මම ගන්න එක ඔක්කොම පේනවා. ඒ වගේම දැන් මේ බුලට්ස් කීයක් තියෙනවද? ඒ වගේ ස්ක්‍රීන් එක වටේ ඩිස්ප්ලේ එක ගොඩක් ইনফরমේෂන් නේද? ඔව්. දැන් ටැප් එක ප්‍රෙස් කරාම ටීම් ප්ලේයර්ස්ලා කිල්ස් කීයක් ගත්තද, ඇසිස් කීයක් ගත්තද, ඩෙත් කීයක් නම් මේ 8 times I have died and 3 times තුන් බාරක් මම kill කරලා දෙනවා. හරි, okay. kill එක score එක. alright. මම මොකද්ද weapons ටික use කරන්නේ? හරි, අපි ඉස්සරහට මේ යන්න තියෙන්නේ. අපි ඉස්සරහට දැන් මේ map එක දැන් කියන්නේ. අපි box එක බලන්නේ නැද්ද ප්‍රගිය මොකද්ද? දැන් BA කියලා දිනවනේ. ආහ්. A side එකේ ඒ පැත්තේ B side එකේ මේ පැත්තේ කියලා දැන් දාලා තියෙනවා. ආහ්. දැන් සාමාන්‍යයෙන් 1.6 map එකේ ඒවම මොකුත් හරියට direction දාලා නැහැ. ආහ්, හරි. ඔතන මේක ඉතින් ඇඩ්වාන්ස් මැප් එකක් ග්‍රැෆික්ස් හොඳයි. ඔව් ලේසි. හැබැයි ටිකක් ඇඩ්වාන්ස් නේද? ගොඩක් ලොකු ස්කේල් එකක් ඕනේ හරියට ගේම් එක ප්ලේ කරන්න. මොකද විශේෂයෙන් මේ වගේ ඔන්ලයින් ප්ලේ කරද්දි පිටරටවල කට් එක මේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අර අපි කතා අඩු කියන කගේ කන්නේත් ගේම් ගුන්නේත් ගේම්ස් නිදාගන්නේත් ගේම්ස් නේද? එහෙම කට්ටියත් ඒක ප්ලේ කරද්දි ලේසි නෑ. අපි බලමුද බොට්ස් එක ප්ලේ කරන්න ප්‍රගියේ මොකද්ද දැන් අපි දැන් ලයිව් මැච් එකක් තමයි බැලුවේ දැන් අපි එක්සිට් වෙමු මේකෙන් මේන් මෙනු එකට යන්න ඕනේ මේන් මෙනු ගිහලා බොට්ස් එක ප්ලේ ප්ලේ ගිහින් ඔෆ්ලයින් බොට්ස් ඔල්රයිට් අපි දැන් අපිට මැප් එකක් මෙන්න මැප් එකක් තෝරගමු අපි දැන් අපි සෙල්ලම් කරේ ඩස්ට් 2 අපි ග්‍රීන් වැඩි තියෙන මැප් එකක් චූස් කරමුද සෝරි ඇස්ටෙක් කියන්නේ ඇස්ටෙක් ඇස්ටෙක් කියන්නේ ඉට්ස් ලයික් වොට් මම ගම් අපි ගිහම බලන්න කොහොමද කියලා හරි අපි ගිහිල්ලා පෙන්නු ඉසි බොට්ස් ද මොනවාද අපි ඉසි බොට්ස් ද අපි ඉසි ඇංග්‍රීසි හරි හරි කමක් නැහැ අපි කවුරුත් මේක දකින්නේ නැහැ හරි අපි අපි හිතමු මේ කවුරුත් දකින්නේ නැහැ අපි ඇතුළට යනවා කියලා අපි ඉසි බොට්ස් එක ප්ලේ කරලා බලමු මේක නිකන් මම මැප් එක දැක්කම ටෙම්පල් රන් ෆීලිං එකක් පුතේනවා ටෙම්පල් රන් පිටුර එක ඔව් ඕකේ
ඒ වගේම තමයි ෆ්‍රගී ඔයා දැන් මතක් කරගන්න ඕනේ අද දවස් අපි ආන ප්‍රශ්නයක් මතක් කරගන්න ඕනේ මේක ලගෙන් අපි ගේම් එක අන්තිමේදී අපි ප්‍රශ්න අහන්නත් ලෑස්ති ඕනේ ඒක නිසා එකත් ලෑස්ති වෙන්න මේක ලෝඩ් වෙනකම් ඕකේ ෆ්‍රගී ගොඩක් හිතනවා මේ වගේ ප්‍රශ්න ගැන ගොඩක් බරපතල විදියට නේද නේද අපි කවුන්ට් ටෙරරිස්ට් මේකෙත් අපි රිස්පොන්ඩ් වෙනවා නේද රිස්පොන්ඩ් වෙනවා දැන් මෙතන අපිට පේනවා ටෙරරිස් කෙනෙක් ඉන්නවද නේද ඕකේ ඕකේ හරි ටෙරරිස් දෙන්නේ බොට්ස් නිසා ගා යවෙ මම අපිට පේන පිටිපස්සෙන් තව කෙනෙක් ආව නේද අපි ඇලයිස් ආ අපි ඉස්සරහට යන් තියෙන අපි ටෙම්පල් රන් වගේ තමයි ඉතින් මේ මැප් එක ග්‍රැෆික්ස් බැලුවොත් නේද වඩකට චුට්ටක් ඒ වගේ ෆීලිං එකක් තියෙනවා ඉන්කා ෆීලිං එකක් තියෙන්නේ අපි හිමින් හිමින් ඉස්සරහට යනවා අපි තාම ටෙරරිස් කෙනෙක් අපිට හම්බුනේ නැහැ අපි උඩින් නම් පැන්නා මඩ වගුරක් ඇතුලෙන් තමයි අපි මේ යන්නේ ටෙරරිස් කෙනෙක් ඉන්නවා අපිට අනේ ඒ අපේ කෙනෙක් නේද දැන් මෙතන රෙඩ් ඩොට් පේනවනේ ඒකම ඇලා එනිමීස් ඕකේ රෙඩ් ඩොට් පේද්දි ඒක එනිමීස් අපි ටේක් ඩවුන් කරන්න ස්නයිපර් එකකින් නේද රේඩාර් එක අපිට පේනවා ඒකම වෙඩි තියෙනකොට අපිට පේනවා මෙයා හරි තව කිල් එකක් ගත්තා අපි ඉස්සරහට යමු මේ වගේම you're doing a good job දැන් නේද මේක ඉසි බොට්ස් නිසා ඉරා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් කොමතික පාට ඇවිල්ලා ප්ලේ කරන්න එක ලේසි නෑ. ෆ්‍රගී අපි ඒක තේරෙනවා බලන් ඉන්න නැත්නම් වාරින් මේ වගේ ගේම් ප්ලේ කරන නිසා ඒක දන්නවා. අපිට ක්ලයිම් කරන්න නම් පුළුවන්ද ෆ්‍රගී? මොකද්ද? ඒ බිල්ඩින් එක අපි ඉස්සලා නෑ. මේ මැප් එකේ දැන් මෙන්න X කියලා තියෙන්නේ බෝම් ප්ලාන් කරන්න. ආහ් හරි. අපි ප්ලාන් කරන්න පුළුවන්ද? ටෙරරිස් කෙනෙක් නෙවෙයි නේද? නෑ. ඒක ඇලයි කියන. හරි. අපි ඒ බෝම් එක ප්ලාන් කරේ නැත්තේ. ඒගොල්ලෝ ඒ සයිට් එකට කියලා දෙනවා දැන් සාමාන්‍ය ඒ සෙට් එක නම් මේ ගේම්ස් ගන්නකොට ඒ සෙට් එක අනිවාර්යෙන් යූස් කරන්න ඕනේ. හරි. ඒ ඒ සෙට් එකෙන් නම් පේන්නේ කොයි පැත්තද මේගොල්ලෝ සෙල්ලම් කරන්නේ කොයිද ප්ලෑන් කරන්නේ. අපි අස්සෙන් අස්සෙන් හැංගිලා යන්න ඕනේ. හිමින් මොකද නැත්තම් අනිවාර්යෙන්ම විසිබිලිටි ගොඩක් තියෙනවා මේ මැප් එකේ වැඩි කව වෙන තැන් නැහැ. ඒගොල්ලන්ට පේනවා අපිට වුණා ටෙරරිස්ලා ටක් ගාලා පේනවා ඒගොල්ලෝ විද්දොත් එළියෙන්. ඉතින් කව වෙලා යන තරමට ඇඟට ගුණයි. ඒ අපේ ලයි කෙනෙක් නේද? මට මේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මැප් එකේ මොකද මෙච්චර මේ කුකුලෝ ඉන්නේ කියලා. හැමතැනම කුකුලෝ. හරි. ඕකේ. එතනත් අව ටෙරරිස් කෙනෙක් අපි ගත්තා. අපි ඉස්සරහට යනවා අපිට B අපි යන්නේ අපිට හොයාගන්න තියෙන B එක නේද? B එක. දැන් B එක තියෙන අනිත් පැත්තේ. අපේ ඩිරෙක්ෂන්ස් කියලා තියෙනවා ඉස්සරහට යන්න කියලා. විශේෂයෙන්ම මේ වගේ දොර අපි අනිත් පැත්තේ නෙවෙයිද ප්‍ර කියන්න ඕනේ. මේ අපි ආපු පැත්තේ නේද? හරි දොරක් තියෙනවා එතනින් වෙඩි වදිනවා අපිට පේනවා අපි අපි කියද අපිට වෙඩි වදිනද මේකෙත් ෆ්‍රගී අපිට කියන්නේ දොරවල් අතරින් වෙඩි වදිනවද විත්තිය තියෙනවා ආ මේ මැප් එකේ අම 1.6 එකේත් වෝල් බැංක්ස් තියෙනවා ඒ කියන්නේ වෙඩි වදිනවා මම අපි සෙට් කරනවා මේ වඩේ තියෙන උගලන්ට අපෝ කියනවනම් ගේම් එක ගැන ස්ටැටිස්ටික්ස් කරන්ට් ස්ටැටිස්ටික්ස් දැන් අපි ප්ලේ කරද්දි කොච්චර නම් අපිට පොයින්ට්ස් මොනවද මම ඒක කියන්නේ මේ වටේ තියෙන ඒවට. ඒ කියන්නේ කිල් ස්කිල්ස් තියෙනවා කිල්ස් ඇසිස් ඩෙත් එහෙම තමයි අපි ස්කෝර් එක ගන්න. ඔල්රයිට්. අපි මේක විශේෂ මොනවද තියෙන ගන්ස් ෆ්‍රීගේ අපිට යූස් කරන්න. මැවරික්ස් කියලා තියෙනවා මැවරික් AK. අපි ඉස්සර යන ගම් කිය කතා කරමු. AK දැන් මම දැන් කවුන්ටර් ස්ට්‍රයික් පැත්තේ නිසා මැවරික් මෙතන ස්නයිපර් කෙනෙක් ස්නයිපර් තමයි මම යූස් කරන්නේ. මම අපිට ගන් එකක් චූස් කරන්න ඕන අපේ ගන් ඒරියා එකට ගිහිල්ලා සල්ලි තිනවා. මේ සල්ලි වලින් තමයි බයි කරන්න ඕන. අපි එතනට ගින් චුට්ටක් බලමුද ෆ්‍රගී අපිට පෙන්වන්න අපේ බලන් ඉන්න ඇයට. දැන් ගේම් එකේ අපි සාමාන්‍ය දොරක් ඇවිල්ලා තියෙනවා කියලා අපි මේන් මෙනු එකට ගිහින් අපි බලමු. මම මැරුණොත් මේ ගන් එක නෙක්ස්ට් රවුන්ඩ් එකේ එනවා මට. එනවා නේද? හරි. ඕකේ. ෆ්‍රගී හොඳ වැඩක් කරගෙන යනවා. අපි ෆ්‍රගී මේන් මෙනු එකට ගිහින් අපි එතන බලමුද? ඒගොල්ලන් අපි බලන් ඉන්න කටින්. මම මැරෙන්න. දැන් මැරෙන ගමන්ම අපි හිතලා මැරෙන්නේ නැහැ. හරි. ඕකේ. මොකද ඒ ගන් එක අපිට හරි. ඕකේ. දැන් වෙන කෙනෙක් ගන් එකක් එන්නේ. සබ්මිෂන් ගන්න එක. ආ හරි. සබ්මිෂන් ගන්න එකක් තමයි ආවේ. හරි. අපි දැන් යමු නේද ෆ්‍රගී මේන් මෙනු එකට ගිහින් අපි බලමු මොකද්ද කොහෙන්ද අපි පර්චේස් කරන්න තියෙන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් ප්ලේ. ඔෆ්ලයින් විත් බොට්ස්. ඕකේ. Fine match, play with friends. ඒ වගේ ඒකෙන් තමයි අපි ඉස්සෙල්ලා ගියේ. Classic competitive. ඒකේ ඒකේ මොනවද ප්‍රගී අපිට ඒක පොඩ්ඩක් කියලා දෙන්න. Classic competitive. Basically when අපි සෙල්ලම් කරන්න ඕනේ teams ලත් එක්ක තමයි defaultly සෙල්ලම් කරන්නේ. All right, okay. ඒ වගේම තමයි මෙතන දැන්. Classic casual තියෙනවා, demolition තියෙනවා, arms race තියෙනවා, death match තියෙනවා, ඒ වගේ දේවල් තියෙනවා නේද? ඔව්. දැන් classic කම එක දාලා bot එක අපි සෙල්ලම් කරලා බලමු. මෙතනම buy කරන්න තියෙන අපිට. හරි අපි මේ වගේ දෙයක් කරපු නිසා අපි මම දන්නවා අපි බලන් ඉන්නේ අනිවාර්යෙන් මේ වගේ ගේම් එකකට කැමති වෙයි ෆ්‍රගී ඉස්සරහට යන්න ප්ලේ කරන්න එයා එයා අතරදී ෆ්‍රගී මට කියන්න අද දවසේට අපි මොකද්ද මේකලන් අහන ප්‍රශ්නේ අපි දැන් මෙච්චර කතා කරන්නේ මේ තියෙ මවුස් ගැන නේ
මොකද CPI කියන්නේ මොකද්ද කියලා මුනේ අපි. CPI කියන්නේ මොකද්ද? All right, ලේසි ප්‍රශ්නයක් තමයි අද අපි අහුවේ. CPI කියන්නේ මොකද්ද? මවුස් එකක් ගත්තාම CPI කියන දේ ඒකට ස්ටෑන්ඩ් වෙන්නේ මොනවද කියන දේ තමයි අපි අහුවේ. ඔයාලට නිවැරදි පිළිතුරු එවන්න පුළුවන් අපිට තැපැල්පත් මගින් එවනවා නම් 236 1 236 1 Denzil Kobbeck අඩුව මාවත බක්තරමුල්ල කියන ලිපිනේ තමයි ඔයගොල්ලෝ අපිට එවන්න ඕනේ 236 1 Denzil Kobbeck අඩුව මාවත බක්තරමුල්ල කියන ලිපිනේ ඔයගොල්ලන්ට එවන්න පුළුවන්. ඒ වගේම තමයි SMS මගින් අපිට එවනවා නම් CSN හිස්තනක් නිවැරදි පිළිතුර සඳහන් කරලා 6797ට එවන්න. 6797ට CSN හිස්තනක් නිවැරදි පිළිතුර සඳහන් කරලා අපිට ඔයගලගේ SMS එකේ එවන්න. ඒ වගේම තමයි www.facebook.com/csnesports කියන web ලිපිනයට ගිහින් අපි like කරලා ඒ වගේම තමයි අපිට personal message එකක් ඔයගල එවුවොත් නිවැරදි පිළිතුර එක අපි ඒකත් අනිවාර්යයෙන්ම consider කරනවා. වටිනා ත්‍යාග දිනා ගන්න අවස්ථාව ඔයගලටත් තියෙනවා. ඉතින් ෆ්‍රගී අද අපිත් එක්ක තුන බොහොමත්ම ස්තුතිවන්ත වෙන උනේ ෆ්‍රගීට. ඒක කියනවත් එක්කම counter strike තමයි අද අපි feature කරපු game එක. counter strike වල advanced version එකක් තමයි අද අපි feature කරේ. ඉතින් අනිවාර්යයෙන්ම ඉදිරි සතිවලදීත් අපි මේ වගේම විශේෂ වූ games ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා CSN Esports තුලින්. Alright, ගිය සතියේ ප්‍රශ්න නිවැරදි පිළිතුරු දීලා අද ජයග්‍රහණය කරපු දෙන්නෙක් අදත් අපි ගෙනලා තියෙනවා Venus එකට දෙහිවද Venus gaming cafe එකට. ඉතින් Hindushan අද අපිත් එක්ක තියෙනවා. Hindushan එන්න. ගිය සතියේ අහපු ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු දීලා Hindushan අද ජයග්‍රහණය කළා තියෙනවා. ඉතින් Hindushanට අනිවාර්යෙන්ම අපි මේක පිළිගන්න ඕනේ. ඔයගලන්ටත් පුළුවන් මේ වගේ වටිනා ත්‍යාග දිනා ගන්න අපිත් එක්ක තුලා CSN Esports නරඹලා අපි අහන simple ගොඩක් සරල ප්‍රශ්නෙට උත්තරේ ලබා දීමෙන්. Alright, thank you for joining and congrats. හරි Hindushan වගේම Mishrif උත් අද අපිත් එක්ක ඉඳලා ඉන්නවා. ගිය සතියේ අහපු ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු දීලා ජයග්‍රහණය කළ Mishrif එන්න. Mishrif congrats, this is for you. මම ඔයගලන්ට ඉස්සරහට කිව්වාගේ අනිවාර්යයෙන්ම CSN බලන්න. Mishrifu Hindushan වගේ දෙකිනම් කළා තියෙන එක තමයි CSN බලලා CSN Esports බලලා මේ වගේ වටිනා ත්‍යාගය අරන් ඔයගලන්ටත් වටිනා computer DVDs මේ උදේ ගන්න අවස්ථාවක් තියෙන ඉතින් බොහොමත්ම ස්තුතියි. I hope to see you soon. All right, okay. ඔකේ ඔයගොල්ලෝ දැක්කේ ගිය සතියේ අපි අහපු ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු දීලා ජයග්‍රහණය කරපු ජයග්‍රහකයන් තමයි ඔයගොල්ලෝ දැක්කේ. ඉතින් ප්‍රගේ නැවතත් ඔයාලට ස්තුතිවන්ත වෙනවා. අද අපිත් එක්ක එකතු වෙලා Counter Strike Alloys version එක ගැන අපේ බලන් ඉන්න කට්ටියට කියලා දුන්නට, අපිට insight එකක් දුන්නට ගොඩක්ම ස්තුතියි. ඉතින් අදට යන්න වෙලාව හරි අනිවාර්යෙන් ඊළඟ සතියෙත් මෙන්න මේ වෙලාවටම ඔයගලන් ඉදිරියට බලාපොරොත්තු වෙන අපි යනවා. ඊයින් එන්න ඔයගොල්ලෝ හැමෝටම සුබ සතියක්.